අයිබෝවන් ඔබ හැම දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා අද රිසල්ට් ඉෂුව කරලා ඉවර වුණා අපේ තිබිච්ච පාර්ලිමේන්තු මැතිවරණය. ඉතින් මේ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ආසන 159ක් දිනාගෙන 2/3 මැජෝරිටි එකක් ඇතුව ජයග්‍රහණය කරනවා මේ ඉලෙක්ෂන් එක. ඒතොර ඒ හරහා ඒගොල්ලෝ ස්ථාවර පාර්ලිමේන්තුවක් ඉදිරියේදී ස්ථාපිත කරනවා. සමග ජන බලවේගය ආසන 40ක් ලබාගෙන ප්‍රධාන පක්ෂ බවට තේරිපත් වුණා. ඉතින් වීඩියෝ එක කතා කරන කලින් මම කැමති ජාතික ජන බලවේගයට සුභ පතන්න කංග්‍රැචුලේට් කරන්න ඒගොල්ලන්ගේ මේ වින් එක වෙනුවෙන් සහ ඒ වින් එක පාවිච්චි කරලා රටට වඩා යහපත් දෙයක් කරන්න ලැබෙයි කියලා ඒගොල්ලන්ට ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මම මේක අද වීඩියෝ එක කරන්නේ මේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා තිබීම නිසා. හරිද? මම කතා කරන්නේ මේ තුලින් කොහොමද අපි මේ කොටස් වෙළඳ පොළට බලපාන්නේ. වගේම මේ ස්ථාවර ආණ්ඩුව හරහා ලැබෙන දේශපාලන ස්ථාවරත්වය තුළ කොහොමද කොටස් වෙළඳ පොළ වර්ධනය කරගන්න නම් වෙන්න ඕන දේවල්. කොටස් වෙළඳ පොළ ඉබේ වර්ධනය වෙන්නේ නැහැ. දැන් අපි බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ජනතාව විදියට ඡන්දය දීලා පත් කරගත්තට පස්සේ ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන විදියට අපේ යහපතට රටේ යහපතට තීරණ ගනී කියලා. ඉතින් මේ වගේ දේවල් මොන වගේ දේවල්ද ඒගොල්ලෝ කරන්න ඕනේ සහ මොන වගේ දේවල්ද ආණ්ඩුව පැත්තෙන් සිදු වී යුත්තේ මේ දේශපාලන ස්ථාවරත්වය තුළ කොටස් වෙළඳ පොළ වර්ධනය වෙන්න නම් කියන තමයි මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයගොල්ලෝ channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා bell button එකත් ඔබලා තියාගන්න. ඒකට important videos මම දාන ඒවා miss කරගන්න තු බලා ගැනීම හැකියාව ලැබෙනවා. මම ඔබ ඔයගොල්ලෝ මගේ patreon එකට join වෙන්නේ නැත්නම් link එක තියෙනවා patreon එකේ. ඒක ක්ලික් කරලා මගේ පේජ් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒ හරහා ඒකේ තියෙන ඇනලිසිස් බලා ගැනීම හැකියාව ඔයාලන්ට ලැබෙනවා. හොඳයි. අපි යන් අද වීඩියෝ එකට. මොනවද මේ කාරණා මේ දේශපාලන ස්ථාවරත්වය තුළින් කොටස් වෙළඳපොළ වර්ධනය වෙන්නට නම් සිද්ධ වෙන්න ඕන කියලා බලමු. අංක එක තමයි ෆිස්කල් ඩිසිප්ලින් එක ඇතිවෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා දැන් 2025 අවුරුද්ද වෙනුවෙන් බජට් එක සෑදීමට සහායක පාර්ලිමේන්තුව ඇප්‍රූව් කර ගැනීමට නියමිතයි. එතකොට ජනාධිපතිතුමා කියලා තියෙනවා බජට් එක ලබන අවුරුද්දේ ජනවාරි මාසේ ප්‍රසන්ට් කරනවා කියලා පාර්ලිමේන්තුවට. එතකොට 2025 අවුරුද්ද වෙනුවෙන් තමයි ඒක වැඩි කරන්නේ. එතකොට මෙතනදී මේ ෆිස්කල් ඩිසිප්ලින් එක බලනකොට ප්‍රධාන වශයෙන්ම රජයට සිද්ධ වෙනවා රජයේ ආදායම් සහ වියදම් අතර තුලනයක් පවත්වා ගන්න. ඒ වගේම ආදායම නැතුව වියදම් කරන එක පුළුවන් තරම් සීමා කරන්න. ඒ වගේම තමන්ගේ වියදමට සරිලන ආදායමක් උපයා ගැනීමත් කරන්න ඕන. එතකොට වියදමට සරිලන ආදායමක් උපයා ගන්න අමාරු නම් වියදම් කිරීම සීමා කිරීමත් වැදගත් වෙනවා. ඒත් මේ හරහා අයවැය පරතරය කළමනාකරණය කිරීම එවගේම අත්‍යවශ්‍ය නොවන දේවල් වලට වියදම් කරන්න නැතුව දේශීය වෙළඳපොළෙන් ණය ලබා ගැනීමට තියෙන උවමනාව අඩු කරගෙන ඒ අදාළ ෆිස්කල් ඩිසිප්ලින් එක ලබා ගනී කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඒතකොට ඒක ගැන බලන්න වෙන්නේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රොපෝසල්ස් මාර්ගය බලන්න වෙන්නේ. බජට් එක ප්‍රොපෝස් කරාට පස්සේ ඉන්කම් මෙෂර්ස් තියෙනවා එකේ මේ එක්ස්පෙන්ඩිච් මෙෂර්ස් තියෙනවා. මොකක්ද වැඩිපුරම ඒගොල්ලෝ සබ්සිඩීස් දෙනවද? සබ්සිඩීස් දෙනවා නම් ඒවා කව කරන්න මොකද්ද කරන වෙනම එක වගේ දේවල් බලන්න වෙනවා. ඉතින් ඒවා හරහා ස්ථාවර අඩිතාලමක් මේ ඉදිරි පස් අවුරුදු කාලය තුළදී කිරීමට තියෙන දේ සම්බන්ධයෙන් ඉදිරි අවුරුද්දට ස්ථාවර අඩිතාලමක් දැමීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම. ඒ හරහා කොටස් වෙළඳ පොළේ ආයෝජක විදියට අපිට අනවශ්‍ය පීඩනයක් එල්ල නොවීමටත් වගා බලාගත යුතු ආණ්ඩුව. මොකද රෙවනිව එක වැඩි කරන්න අවශ්‍ය නම් ඒ විදියට ජස්ටිෆයිබල් නැති මෙෂර්ස් ගෙනල්ලා ජනතාව පීඩනය වෙන විදියට මොන හරි ටැක්ස් ඉන්ක්‍රීස් කරනවා නම් හරි මොකක් හරි අලුත් ටැක්ස් දෙනවා නම් ගන්නවා හරි මොකක් හරි කරනවා නම් ඒක ප්‍රශ්න වෙන්න පුළුවන් කොටස් වෙළඳ පැත්තෙන්. මොකද අන්සර්ටන් ටිකක් එන්න පුළුවන්. ඉතින් ඒව පැත්ත මැනේජ් කිරීම වැදගත් වෙනවා ගවර්න්මන්ට්. ඒ නිසා පළවෙනි කාරණාව තමයි මේ ෆිස්කල් ඩිසිප්ලින් එක බජට් එක ප්‍රිපරේෂන් කරන වෙලාවේදී ඇචීව් කරන එක වැදගත් වෙනවා කොටස් වෙළඳ පොළේ ස්ථාවර ඉදිරි ගමනකට නම්. දෙවෙනි කාරණාව තමයි
මේ ISP රීස්ටක්ච එක දැන් ඔන්ගොයින් ඉන්ටර්නල් කොමර්ෂල් ලෙන්ඩර් සත් එක තියෙන සජන කම්පිට වෙනවා ඉතා ඉක්මනින්ම. ඒ හරහා ඊට පස්සේ අපි දන්නවා දැන් කතාවක් තියෙනවා වෙහිකල් ඉම්පෝර්ට් කරන්න දෙනවා කියලා, කියන්නේ ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන් සයින් කරනවා කියලා. දැන් ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන් සයින් වෙද්දී අපේ තියෙන රිසර්ව්ස් විදේශ සංචිත වලට බලපෑමක් ඇති වෙනවා. එතකොට ඒවා අනවශ්‍ය විදියට වියදම් වෙලා යන්නේ නැති වෙන්න ඒවා කළමනාකරණය කර ගැනීම වැදගත්. ඒ වගේම ඊට පස්සේ ලෝන්ස් පේ කරන්න සිද්ධ වෙන අපේ ඉදිරි කාල පරිච්ඡේදයේ 2027 වගේ 27 8 වගේ වෙද්දි. එතකොට ඒ වගේ වෙන්න ලෝන්ස් පේ කරන්න නම් අපි රිසර්ව්ස් නැත්නම් සංචිත ගොඩ දාව ගන්න තියෙන්න ඕන. ඉතින් ඒ කාරණාව කොහොමද කරන්නේ? පළවෙනි කාරණාව විදියට මේ ISP restructure එක මේ ඉන්ටර්නල් ලෙන්ඩර්ස්ලත් එක්ක තියෙන සාකච්ඡා අවසන් කරලා IMF එකත් එක්ක ඇග්‍රි වෙලා ඒක ඒක ඉස්සලාම් කෝස් කරන්න උනා. ඊට පස්සේ ඉදිරියේදී කිරීමට නියමිත vehicle imports වලට funds හොයා ගැනීමටත් loan repayments වලට funds හොයා ගැනීමටත් අවශ්‍ය කරන ඒ reserves manage කරන විදිය ගැන බලන්න වෙනවා. ඒක ඒක එතකොට රටට අහිතකර නොවන විදියට ඒ manage කරගන්න අවශ්‍ය වෙනවා. මොකද ඒ හරහා අපේ exchange rate එකට ලොකු impact එකක් සිද්ධ වෙන්න පුළුවන් නිසා. ඒතර මේ පැත්තෙන් කොහොමද සාර්ථකව manage කරනවද ආණ්ඩුව කියලා බලන්න වෙනවා අපිට ආයෝජක විදියට. ඒ පැත්තෙන් සාර්ථකව manage කරන්න පුළුවන් වුණොත් ආණ්ඩුවට අපිට එතරම් කොටස් හෙළදපොළේ ආයෝජක විදියට අපිට positive විදියට මේ ගැන දකින්න පුළුවන් විශේෂයෙන්ම equity investment පැත්ත සම්බන්ධයෙන්. තුන්වෙනි කාරණාව තමයි මම දකින්නේ macro economic stability achieve කරගන්න එක. ඒ කියන්නේ සාර්ව ආර්ථික විචල්‍යයන් වල stability. අපි සාර්ව ආර්ථික විචල්‍යයන් කියවෙද්දී අපි දන්නවා money supply එක, interest rate එක, exchange rate එක, එතකොට inflation, ඔයසේ උද්ධමනය, ඒ සේරම ටික මැනේජ් කර ගැනීම රටකට රටට අවශ්‍යයි. ඒක ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක්. මොකද ඒ හරහා පුළුවන් අපේ රටේ ඉකොනොමික් එන්වයර්මන්ට් එක ස්ටැබිලයිස් කරලා එතනින් බිස්නස් කමියුනිටිකට ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය කරන කන්ෆිඩන්ස් එක දෙන්න ඒගොල්ලන්ගේ වැඩකටයුතු කරගෙන යන්න. මොකද බිස්නස් කන්ෆිඩන්ස් කමියුනිටිකට හොඳ කන්ෆිඩන්ස් එකක් ආවොත් එහෙම ඒක බූස්ට් එකක් ස්ටොක් මාකට් එකට. ඒ වගේම ස්ටොක් මාකට් එකේ ආයෝජකයන්ටත් බූස්ට් එක ලැබෙනවා කියලා කියන්නේ ස්ටොක් මාකට් එක ඉහළට යෑමට බලපානවා. එතකොට ඒ හරහා ස්ටොක් මාකට් එකේ ඉදිරි ටාගට්ස් වලට 14,000 15,000 වගේ ටාගට්ස් වලට ඒ යෑමට අවශ්‍ය කරන පුෂ් එක නැත්නම් තල්ලුව මෙන්න මේ මැක්‍රෝ ඉකොනොමික් ස්ටැබිලිටි එක හරහා ජෙනරේට් කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන කාරණාවක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් ආණ්ඩුවෙන් මැක්‍රෝ ඉකොනොමික් ස්ටැබිලිටි එක ඉන්ට්‍රස් රේට් වල, එක්ස්චේන්ජ් රේට් වල, ඉන්ෆ්ලේෂන් රේට් එකේ ස්ටැබිලිටි වගේ දේවල් මැනේජ් කරගන්න. වගේම අනවශ්‍ය විදියට මුදල් ප්‍රින්ට් කරන්නේ නැතුව මනි සප්ලයි එක රටට ඉකොනොමි එකට ගැලපෙන විදියට මනි සප්ලයි එක මේන්ටේන් කිරීම. ඒක තමයි තුන්වෙනි කාරණා මම දකින විදියට. හතරවෙනි කාරණාව විතර මම දකින්නේ
රටේ ආර්ථික වර්ධනය අපි දකිනවා දැන් ආර්ථික වර්ධනය පහුගිය කාර්තු හතරේ පොසිටිව් උත්පත්තියට පත් වෙලා තියෙනවා. එතකොට මේ අවුරුද්දේ මම හිතන විදිහට මගේ estimations අනුව මට හිතන විදිහට මේ අවුරුද්ද 4% වගේ growth එකකට යයි රට. නමුත් ඒක මදි. අපි ඉස්සර 5%ක හෝ ඊට වඩා වැඩි වේගයකට යෑමට අවශ්‍ය වෙන ඉදිරි කාල පරිච්ඡේදවල. එතකොට එතනට යෑමට සඳහා අවශ්‍ය කරන ආර්ථික ප්‍රතිපත්ති තීන්දුව తీරන මේ රජය හරහා අපිට බලාපොරොත්තු වෙන්න ඕන. බලාපොරොත්තු අපිට බලාපොරොත්තු වෙන්න අවශ්‍යයි. මොකද ඒව තමයි අන්තිමට තීරණ ඉම්ප්ලිමෙන්ට් වුණාම ඒවා හරහා ආර්ථිකයේ වැඩ කටයුතු සිද්ධ වෙලා ආර්ථික ප්‍රසාරණය වෙලා ඒ වලින් කොටස් වෙනද පොරට බලපෑමක් ඇති වෙනවා පොසිටිව් පැත්තට. ආර්ථික ප්‍රසාරණය වෙනවා කියලා කියන්නේ රටේ භාණ්ඩ සේවා නිෂ්පාදනය වැඩි වෙනවා කියන එකට. ඒ හරහා කොටස් වෙළඳ පොලේ ගනුදෙනු නැත්නම් කොටස් වෙළඳ පොලේ වලටාක වැඩි වෙන්න පුළුවන් සමාගම් වලට ලාභ උපයා ගන්න පුළුවන් නිසා. ඒ නිසා ඉතාමත් වැදගත් තමයි ඉදිරි අවුරුදු වල මේ 5% හෝ ඊට වඩා වැඩි රේට් එකකට යාම සඳහා රජය ගන්නා තීන්දුව මොනවද කියන එක. ඒවා ඒ පැත්තට යන්න පොසිටිව් උරි දායක වෙන තීන්දුව විය යුතුයි. එතකොට ටුවරිසම් සෙක්ටර් එකේ දියුණුවට මොකද්ද කරන්නේ? ඇග්‍රිකල්චර් සෙක්ටර් එකේ දියුණුවට මොකද්ද කරන්නේ? අපේ එක්ස්පෝර්ට් එන්වයර්න්මන්ට් එක දියුණුව කරන්න මොකද්ද කරන්නේ? එතකොට ලංකාව ඇතුලේ මොන හරි නිෂ්පාදනය කරනවා නම් අපි අහලා දැන් මේ මම අහලා තියෙනවා vehicle නිෂ්පමේ නිෂ්පාදනය කරන්නත් එහෙමත් කතන්දර තියෙනවා කියලා ප්ලෑන්ස් එහෙම තියෙනවා කියලා. ඒ වගේ රටේ නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය දේවල්, ඒ වගේ රටේ අමුද්‍රව්‍ය විදිහට පිටරට යවන්නේ නැතුව ඒවා නිමි භාණ්ඩ බවට පත් කරලා වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් විදිහට රටට පිටරට වලට එක්ස්පෝර්ට් කරලා වැඩි ආදායමක් ලබා ගන්න වගේ මෙන්න මේ වගේ දේවල් ඉම්ප්ලිමෙන්ට් කරලා රටේ ආර්ථික වර්ධනය 5% ඊට වඩා ලෙවල් එකකට ගෙන යාම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග වැදගත් වෙනවා. අපිට කොටස් වෙළඳ පොලේ ආයෝජක විදිහට මේ වැඩේ කරගෙන යන්න නම් ඒක තමයි මම දකින ඊළඟ ඉම්පෝර්ටන්ට්ම දේ මේ ආණ්ඩුවෙන් ඉදිරි අවුරුදු 5 වගේ කාල පරිච්ඡේදය ඇතුළත. පස්වෙනුව මම දකින වැදගත් දේ තමයි මේ කන්ස්ටිටියුෂනල් රිෆෝම්ස් එක. ඒ කියන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ. අපි දැක්කා ජාතික ජල බලවේගය, ඒ වගේම ජනාධිපතිවරයා පත් වෙන්න තිබිච්ච ජනාධිපතිවරණේ පවා කිව්වා එක එක දේවල් ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්. ඒක තමයි මේ දැන් 20 වාරයක් ඇමෙන්ඩ් වෙලා තියෙන වෙනස් වෙලා තියෙන ව්‍යවස්ථා වෙනුවට රටට ගැලපෙන කාලානුරූපීව වූ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම. ඉතින් ඒකට අවශ්‍ය කරන තුනෙන් දෙකේ මේ මැජොරිටි එක දැන් වලට ලැබිලා තියෙනවා. ආසන 159ක් තියෙන නිසා ඒවට හොඳ ව්‍යවස්ථාවක් සම්පාදනය කරලා කාගේ එකඟතාවය මත ඒවා පාර්ලිමේන්තුවේ ඇප්‍රූව් කරලා ඊට පස්සේ ජනමත විචාරණයක් ලොමු කරලා ඒ හරහා ඇප්‍රූව් කර ගැනීමට අවශ්‍ය වෙනවා ඉදිරි ඒ අවුරුදු 4-5 අතර ඇතුළත. ඒතකොට මේ වගේම හොඳ ටැක්ස් ක්ලියර් ටැක්ස් ඩිරෙක්ෂන් එකක් එන අවුරුදු 4-5 ඇතුළතම වෙනස් වෙන්නේ නැතුව ආයෝජකයන්ට ස්ථීර විදිහට බලාපොරොත්තු මේ තීරුම් අරගෙන ඉන්වෙස්ට් කරන්න පුළුවන් ස්ථීර වූ බදු ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා මේ හරහා. ඊට පස්සේ ඊට අමතරව කොයි විදිහටද එක එක චේන්ජස් කරන්නේ මේ රිෆෝම්ස් වලට ඉකොනොමි පොලිසි එකට අදාළව මොන වගේ චේන්ජස් ද කන්ස්ටිටියුෂන් එකට ගේන්නේ අපි දැක්කා. යා කියනවා අනුකුමාර සනායක කියනවා අපි දැක්කා පාර්ලිමේන්තුවේ එක ලේසියෙන්ම එක එක පක්ෂමාරු කරලා යන එක නවත්තන්න කන්ස්ටිටියුෂන් එක ඇතුළට ඒක පිළිබඳ ලිමිටේෂන්ස් දානවා කියලා වගේ ඔය වගේ දේවල් ඩිසිප්ලින් එක වැඩි කරනවා වගේ දේවල් අලුත් ව්‍යවස්ථාවත් එක්ක ගෙන ඒම ඉතා වැදගත්. ඉතින් මේ වගේ දේවල් අලුත් වැදගත් වෙනවා ස්ටොක් මාකට් එකේ කන්ෆිඩන්ස් එකට කන්ෆිඩන්ස් එක බිල් කරන්න. ඉතින් මම පස්වෙනි කාරණාව විදිහට දකින්නේ මෙන්න මේ ඒරියා එකේ දේවල් සිද්ධ විය යුතුයි කියලා. ඒතර මේ කාරණා පහ තමයි ප්‍රධාන වශයෙන් මම දකින්නේ අලුත් ආණ්ඩුවෙන් 3/2 මැජොරිටි එකක් තිබ්බා වුණත් මේ දේවල් ටික සිද්ධ විය යුතුයි ස්ටොක් මාකට් එකේ ප්‍රගමණය වෙනුවෙන්. ඉතින් 3/2 මැජොරිටි එකක් තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැත්තම්. එතකොට අර ඊට කලින් තිබිච්ච ජාතික මොකද මේ ගෝඩාබේ රාජපක්ෂගේ ආණ්ඩුවට වුණා වගේම දෙයක් සිද්ධ වීමට බැරි කමක් නැහැ. එහෙම වුත් එම ආපහු වන්ලෙස් ඇති වෙලා ආපහු රටේ අස්ථාවර තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒක වළක්වා ගැනීමට නම් 3/2ක් දැන් ලැබිලා තියෙනවා පාර්ලිමේන්තු බලය. ඒක පාවිච්චි කරලා හරි විදිහට රටට අවශ්‍ය කරන ඉකොනොමික් රිෆෝම්ස් ටික, කන්ස්ටිටියුෂනල් රිෆෝම්ස් ටික, මැක්‍රෝ ඉකොනොමික් ස්ටැබිලිටි එක වගේ දේවල් සිද්ධ කර කරොත් එහෙම මේගොල්ලෝ මේ ඉදිරි අවුරුදු 4-5 ඇතුළත
මම හිතනවා ස්ටොක් මාකට් හොඳ ලොකු ප්‍රගමනයකට යන්න පුළුවන් වෙයි කියලා. මගේ ටාගට් එකකුත් තියෙනවා 15,000 කියන ලෙවල් එක. මම වීඩියෝකුත් කරලා තියෙනවා 15,000 කියන ලෙවල් එකට යන්නේ හැකියාවක් තදබල පුෂ් එකක් මේ හරහා ලබා දීමට අලුත් හැකියාව ලැබෙන්න පුළුවන්. අපි බලන් ඉමු ඉතින් ඉදිරි දවස්වල මොනවද වෙන්නේ කියලා මේ සම්බන්ධයෙන්. ඉතින් මේ දේවල් ටික සිද්ධ වෙනවා නම් මේ එන්වයරන්මන්ට් එකේ ලංකාව ඇතුළත මේ අලුත් රජයෙන් මම හිතනවා ස්ටොක් මාකට් එක පර්ෆෝම් කරයි කියලා අපි බලාපොරොත්තු වෙන විදියට. අදට මට කතා කරන්න ඕන එච්චරයි. අපි තවත් වීඩියෝ එකකට හම්බෙමු. ඉතින් හැමෝටම ජය පරිස්සමෙන් ඉන්න. මම ගිහින් එන්නම්.